අපිට එක රෑනේ හිටපු කුරුල්ලෙක් අපේ අහිමි වුණා අපි නැවතත් ඔහු ගැන මතක් කරන්න ඕනේ මොනොත් අපි සදාචාරාත්මක නැහැ ඔහුගේ මරණයට සාධාරණයක් අධිකරණ ක්‍රියාවලිය තුල සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ නිසා මේ ගෞරවනීය මාධ්‍ය හමුව සඳහා පැමිණි තීරෝධරත කර්මාන්තේ මේ රටේ ජනගත කළපු එහි නිර්මාතෘවරු සුනිල් ලලිත් ධර්මසේකර මහත්මයාත් එවැගේම අපේ මහජන සිරුගේ පදර මේසා යතුරුපැදි කරුණ සංගමයේ චිරන්ත අමරසිංහත් එවැගේම ආපනශාලා හිමියන්ගේ සංගමයේ නියෝජනය කරමින් අපේ ආපනශාලා හිමිවරුත් අපි ආරාධනා කරා මේ රටේ තිබෙන කැටලොග් සම්බන්ධව කතා කරන්න ඊට මත්තෙන් මේ මොහොතේදී අපේ තවත් සිවිල් සංගයේ මේ රටේ समस्त वतुकम करोन विशेष पात्र वतुकम करोन विनवीन वित्त असाधारण कि मे वेला उपवास आरंभ करते मे तलगस्सल मेमोतेदी विनाड़ काल्य को लादीन मे ऊ मेमोतेदी ना कार्य संबंध बुड्डक दिनमकर मे अपे सटा सगे अभी इली मकन आंडे अपे एक सटा सगे पोलिंग मेरव मेरटे जनता ऐति मेन कदार तव सटा सगे मेरटे वतुकम करो अंटे सिधुवेच पहार दीमक संबंध वा ओह उंड निवास वोलिंग इलेवीम संबंध वह उपवास आरंभ करते मेमन बेटे ये दिन तलगस वत्ते मंगूट अवस्था दिन मध्यम ते रुवन गाल सहोद उप मे सिद्धि पोटकिया ඒ අපේ පහතර රතුකම් කරන සංගමේ සභාපති රුවන් ගාල්ලගේ මහත්මයා මේ ස්ථානයේ අපිත් එක්ක මේ සිවිල් ව්‍යාපාරය තුළ මේ රටේ ජනතාවගේ අයිතිනිනු පිණිසු කෙනෙක් අද සැබෑලසම ඔහු ඊයේ දින ඉඳලා මේ ක්‍රියාවලියට දැන් අවතීර්ණ වෙලා තිබෙනවා ඒ නිසා ගෞරවනීය මාධ්‍යවල අවධානය යොමු කළා මේ වතුකම් කරන වෙච්ච අසාධාරණ සම්බන්ධ අවධානය යොමු කරන්න කියලා ගෞරවණීය ඉල්ලනවා අද මේ මාධ්‍ය හමුවේදී ප්‍රධාන වශයෙන්ම මූලික කරුණක් බවට පත් කරගන්න ප්‍රධාන වශයෙන්ම තීරණය කරේ මේ වන විට කොරෝනා වසංගත කාල සීමාව තුළ
අපි නිවෙස්වල ගත කර කාල සීමාව තුළ අපේ ලබා දුන්නු රජයෙන් ලබා දුන්නු සහන සහ ඒ සියලු දේවල් එක්ක අන්තිමේදී අපිට දැන් මේ වෙනකොට අවිල්ල තිබෙනවා ලයිට් බිල් මේ ප්‍රශ්නේ දැන් ගිය මාසේ ඉඳලා කතා කරනවා සහන දෙන්නම් ගෙවන්නම් ගෙවන්න එපා ඒ දේවල් නොයෙකුත් දේවල් මෙති ඇමතුළු ප්‍රකාශ කරනවා ඒ වහගන්නත් මෙති ඇමතුළු නොයෙකුත් ආකාරයේ විචූර්ණ ප්‍රකාශ කරන්න ගිහිල්ලා වසර ගාන පැරණි දේවල් කියන ගිහිල්ලා අන්තිමේ මේ ප්‍රශ්නේ යට ගිහිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ යට දෙන්න බෑ මේක බරපතල ගණනේ අර්බුදයක් බරපතල ලෙස මේ රටේ විදුලි පාරිභෝගිකය සහ විදුලි පරිභෝජනය කරන්න දැවැන්ත ලෙස මංකොල්ල කෑමක් මේ සිදු කරනවා මේ තියෙන්නේ රජයේ විසින් ලබා දෙමු රුපියල් 5000 රුපියල් 10000 ලබාගත් ඒක නැවත විදුලි බිලෙන් වතුර බිලෙන් අය කර ගැනීමේ කූට උපක්‍රමයක් උදාහරණ සාක්ෂි සහිතව ඕනෑම තැනක ඕනෑම කෙනෙකු අභියෝග කරන්න පුළුවන් ආකාරයට මම කරුණු කාරණා ඉදිරිපත් කරනවා මේ තියෙන්නේ මම ගෙදරින් ලයිට් බිල ගෙදර ඉන්න නිවසේ මගේ ලයිට් බිල මේක විරුණන් පසු පුතුමාලා මේක මේකට ගන්න मगे लाइट बिल मेती मई मस बिल मई मस बिल तीन मेतना इधर की ना शेष तुंदा से कसी असू इधर के ना शेष इतना मैं बाविता के लिए मसे दिदास फारसी गाना इतना पंदा पंदा सामान पंदा लगन इतना मेन मे मसे मट मैं बिसी पत्सिंद मे बिलवा मे बिले इधर के ना शेषे तीन नमदास गाना එතකොට මගේ ශේෂය වෙන්නේ ඕන ගිය මාසෙ තිබුණේ 3000 ගානයි පාවිච්චි කර ගානයි 2000 ගානයි ඒ දෙක එකතුව තමයි ශේෂය එන්න ඕනේ මේ මාසෙ බිල කොහොමද මට මේක රුපියල් 9000 ගානක් ආවේ රුපියල් 4000ක් අමුයේ මගේ ලයිට් බිලෙන් හොරගම් කළා දැන් මේක නොගෙවෙ ඉන්නවද අපි ඒ සම්බන්ධව ලිඛිතව ඒ සම්බන්ධව නිවෙස්පද ඒ සම්බන්ධව තැපැල් කාර්යාලවලට අනිකුත් ආයතනවලට සහ විශේෂයෙන් විදුල මණ්ඩලයේ විදුලි විසන්ධිකරණයේ මේ දඟුම්දිය කළ දෙනවා මේවා මේ සාක්ෂිතික ජනවාරී මාසෙ ඉඳලා මාගා බිල් තියෙනවා එදා ඉඳලා ගෙනාවු ශේෂය තියෙනවා එකපාරටම කොහොමද 4000ක් පැන්නේ මොකෝ මම විදුලිය කෑවද ඈ එහෙමනම් කමන්නේ ඕනේ මොකෝ අත හේදී විදුලිය නෙමෙයිනේ වතුර එන්නේ වතුර බිල නම් කමකුත් නැහැ ඒ නිසා මේක සුළුෙන්ත කියන්නේ මේ උනේ මට මේ වගේ මේ රටේ ව්‍යාපාර ගෙවල් ඇතුළු සියලු විදුලි පරිභෝජනය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දැඩි අසාධාරණයක් වෙනෝ සුවිශාල ගණයේ බිලියන ගණනක මුදලක් විදුලල මණ්ඩලයේ මේ වෙලාවේ රජයේ නාවියෝ ගන්න හරි මොනෑම ආකාරයට මේ විදියට විදුලි බිල දාලා අසාධාරණ අය කරනෝ මේ සම්බන්ධව මානුෂිකම් මර්ගය මේකයි කිය කියලා වැඩක් නැත මාධ්‍ය වේදිකෙන් හිතන්න කියලා අපිට වොයිස් කට් එකක් දීලා යන්න බුණා ඒක කළ වැඩක් නැහැ ක්‍රියාත්මක ආයතන නැහැ ඒ නිසා අපි පාරට බහිනෝ මේ විදුලි බිලේ ප්‍රශ්නය සති දෙකක් ඇතුළත සති දෙකක් තවත් දෙයක් ඇතුළත විශේෂවාර ඇමතිවරයා මේ රජයේ මේ සහන ලබා දීමේ කමිටුවේ ප්‍රධානි වහා ප්‍රකාශයක් කරන්න ඕන මේ විදුලි බිල සම්බන්ධ මොකද ගන්න කියා මාර්ගය මේක අසේල සම්පත් විතරක් වෙච්ච එකක් නෙමෙයි අපේ තියෙන මම නියෝජනය ආපන ශාලාංගයන්ගේ සංගමේ එකම ලයිට් එකක් පත්තුන්නේ නැහැ මාස දෙක විදුලි බිල ඇවිල්ලා රුපියල් 10,500 ගන්න කි මොකෝ මීයෝ ගිහිල්ලා විදුලි මීටර කර කැවුවද හෝටල් ඇතුළේ ඉති මීයෝ හිටරනේ හේ මොකද්ද මේ කරලා තින්නේ ඒ නිසා මහින්දානන්ද අලුත්ගම කැමතිවරයා විදුලි බිල ගෙවන්න එපා කිව්වා ඒකම එතන තුල ප්‍රශ්නයක් ආවා එයා වෙන කතාවක් කියලා මේ ප්‍රශ්නේ යට ගැව්වා සිවිල් ක්‍රියාකාරී හැටියට මේක පරිභෝජනවාදී කරන මේ කොරසක් හැටියට අපි මේකට ගහන්න දෙන්නේ නැහැ ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටින මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් පෙස්සම් ගොනු කරන මේ රට ජාතිය ආගමක පිළිබඳ කැක්කුමක් තියෙන ඉවෙනුවෙන් පෙනී ඉන්න මේ නීතිඥ මහතුන් කරුණා කරලා මේ විදුලි බිලේ මේ අක්‍රමිතා සම්බන්ධව වහාම අධිකරණයේ නඩුවක් පවරන්න වැඩපිළිවෙලක් හදන්න අපි සදා උදව් උපකාර කරන අපි ලෑස්ති. පාර්ශවවරු කරේන ලෑස්ති අපිට නඩුවල සල්ලි ගන්න රල්ලි නැහැ. ඒක කියන්නේ බෑ. අර මිනිස්සු වෙනින් පෙනෙන්නේ කියලා සුනිල් දයාවත් පොළු පාරක් කාලා මැරලා ගියා. තව වෙනතුරු මේ මිනිස්සු ගැන හෙව්වෙත් නැහැ, බැලුවෙත් නැහැ, අඩුවන වන්දියකුත් නැහැ. අපි ආදරණීය සටහසක් යා. නේ? ඉතින් අපි මේක ගැන මේ කරන් ගිහලා එහෙනම් අපි මේ විදුලි බිල සම්බන්ධව අපි දැවැන්ත සටනක් ආරම්භ කරනවා මේ රටේ ජනතාවගේ අර රජෙන් දීපු 5000යි 10000යි විදුලි බිලෙන් අය කරගැනීමේ ක්‍රමයේ දත් කියන එක බරපතල සැකයක් තියෙනවා අපි එහෙමනොත් මේ මතය ජනගත කරනවා එහෙම නැත්නම් කරුණාකර දින දෙකක් ඇතුළත විශේෂ බාර ඇමතිවරයා අපිට ලියුම් දාන හම්බෙන්නේ අපි ඒව කරන්නේ නැහැ ඒකට තමයි මාධ්‍ය තියෙන්නේ මාධ්‍ය තමයි මේ රටේ ජනතාව අයිති ආරක්ෂා කරන්නේ මාධ්‍ය මේක පාලකයා ගහ යොමු කරන්න මේක තමයි ඇත්ත මාධ්‍යවේදී මාධ්‍යආදම් සීළු දෙනා ගෙවලු මේක ඇවිල්ලා ඇති ලයිට් බිල දැන් මේ 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 පෙරේදා බිලනේ මේක ඉවරද කරන්න මේක නම් කොහමද මේ මේ රුපියල් 4000ක් වැඩි උනේ අපේ අල්ලපු ගෙදර 26000ක් ඇවිල්ලා හැමදාම මේක අනිත් එක අපේ සුනිල් ජයවර්ධන මරුණ ලීසින් මාපියාව ගැන කතා අරන් ගිහිල්ලා ඒක තුලින් මොකද උනේ නිදාගෙන හිටපු සිළු දෙනා අවදි වුණා අවදි වෙලා මහ බැංකුවට ගෑනලා කිව්වා ජනාධිපතිවරයා වහාම
මේ කොරන්ටයින් සීමාව තුළ මේ වැටුණු ව්‍යාපාර මේ සියලු දේවල් නගා සිටුනා කියලා කියන්න ඕනේ කියලා ඒක ඉතාමත්ම සමාජාලෝ ලංකාවේ දු සිල් ප්‍රසාදයක් ආවා රාජ්‍ය නිලධාරි මේ කතාවේ හොඳයි ඇත්තටම නිලධාරින් ඒ වැඩේ කරපු නිසානේ සුනිල් ජයවර්ධන මැරෙන්නේ සිදුනේ නිලධාරින් ගේ සීසීසාන් තුනා සුනිල් ජයවර්ධන මැරෙන්නේ නැහනේ ඒ වගේ අනිත් එක තමයි අනිත් කේස් එක තමයි අපි දැන් මේ ව්‍යාපාර වල ණය ලබා දීම 104 ණය මුදල ලබා ගැනීම සඳහා මේ වන විට බැංකු ස්ථාන 6-7කට ගිහිල්ලා මහගාව තියෙන වීඩියෝ මම දාන්නේ මේ බැංකු මැනේජර්ලා මහත්තුරුන් සමඟ මේ මැනේජර් කලමනාකරුගේ ආත්ම ගෞරවණින්ද මොකද එයාලාට මේ එයාලාට නම් මේ අවධානය දෙන්නේ ඊළඟ පාර අපි අනිවාර්යෙන් දානවා ලයිව් ගහන්නේ සුනිල් ජයවර්ධන කියලා වගේ එහෙනම් බැංකු වලට ගියන් පස්සේ මේ 104 ගන්න හරියට බැංකු මැනේජර්ගේ කලමනාකරතුමියයි කලමනාකර මහත්තයාගේ අම්මගේ අප්පගේ දේපළ දෙනවා තමයි ඒගොල්ලෝ යන කතාව මේ දින සාක්ෂි මේ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන සුවිශාල ප්‍රමාණයකට විශේෂයෙන්ම අපේ මහත්තුරුන්ට සේවා සපන ස්ථානය ආපන ශාලාවක් කරන්න මෙතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගාව අර පොඩි කඩේ අපේ හෝටල් ආපන ශාලාව මෙතුමගෙන් සේවය ලබා ගන්න කෙනෙක් නැතුව ඇති ඔය අවත සීලු ඉන්න මහත්තුරු විශේෂයෙන්ම දුම්වැටිය බොන මහත්තුරු දුම්වැටිය ප්‍රේන්ටියයි මෙතුමගේ ව්‍යාපාරයේ කොරන්ටයින් කාල සීමාව තුළ සම්පූර්ණ වහල දිනකොට මීයෝ කපලා අර ෆ්‍රිජ් එක විනාශයි විනාශයි අත්ත කඩම් බැටලා වහලේ එපාර එතන තවාලාබානිය. උතන මේ ආගේ ව්‍යාපාරේ අති ඕනම කඩේක තියෙන මිරිස් කුඩු බෑට්ටක් කර තිනෝ අතිරික්තයක්. ඒ කියන්නේ ස්ටොක් එකක් තියෙනවා. ඒතර මෙයාලා දැන් ස්ටොක් නැහැ. හරි? එතකොට මෙයාලා ජනාධිපතිවරයා සා දීලා කියනවා ව්‍යාපාර නගා සිටුවන්න කියලා මෙයා යනවා ව්‍යාපාර නගා සිටුවන්න බැංකුවට. බැංකු මැනේජර් කියලා දැනම නම් මේක එහෙම දෙයක් නැහැ කියලා අපි කොහොමද යන්නේ? ඒ නිසා කරුණා කළා. ජනාධිපතිවරයා බැංකුව මහා බැංකුව ගෙන්නුවා වගේ කරුණාකර ලංකාවේ රාජ්‍ය බැංකුවලද පෞද්ගල බැංකුව කලමනාකරුවල කැඳවන්න කැඳවල කියන්න මේක දෙනවද නැත්ද නැත්නම් දෙවෙනි මරණය අසේල සම්පත් බැංකු කාර්යයෙන් කුටි ගන්න බුලම්මා අයි අයිතියක් වෙන්නේ රජෙන් දීපු දේ දෙන්න දෙන්න තමයි අපි සටන් කරන්නේ ඒ නිසා අපි යනවා බැංකුව ඇතුළට Facebook live ගහගෙන මේ 104 නුදුන්නොත් නයි මුදල අපේ මම මගේ කර්මාන්තය නු මම හෝටල් කර්මාන්තය හෝටල් කර්මාන්තය මේ වෙනකොට රෙන්ටල් එක ගෙවා ගන්න බැරුව මාස දෙකක ඒ කුලියෙන් ජීවත් වෙන මිනිස්සු නහයෙන් ගන්න කෝල් කරන මේකන රෙන්ටල් එක ගෙවා ගන්න බෑ. ඒතර මේ ලෝන් එක පළවෙනිව දෙන්න ඕන මේ රටේ ආහාර පාන කර්මාන්තයට. ඒතර අනිකුත් සැලුන් තියෙනවා, ටේලර් ෂොප් තියෙනවා, කාර්මික ආයතන මේ සියල්ල මේ ව්‍යාපාර නගා දිනනවා. ඒවට මේක දුන්නේ. එහෙම නැතුව මේක නිකන් බැංකු මැනේජර්ලාගේ රෙස්පෙක්ට් බලන්නේ නැහැ. හකුරු මුල්ල දෙන්නේ නැහැ. උරුමස් ටික දෙන්නේ නැහැ. පැණි මුල දෙන්නේ නැහැ. තේකොළ පැකට් එක දෙන්නේ නැහැ. ඔළුව ගහන්නයි, ගෙදරට යන්නේ නැහැ. තැමිලි වල්ලා ගෙන්නේ නැහැ බෑ අපිට. ණය ටික දෙන්න ඕන අපිට. නුදුන්නොත් දෙවෙනි මරණය වෙන්නේ කො බැංකුවක් ගාව අපේ මේ දැඩි අවධානමින් කියන්නේ අපිට කෝකත් එකයිද අර පොල්ලෙන් ගහලා මරලා දාන්න නිකන් අර බල්ලෙක් ගාව සතෙක් මරන ගහන්න ඒ වගේ තමයි මරණය මේ රටේ මිනිස්සු වෙන පිණි පුද්ගලෙ ඒ නිසා අපි බැංකු කලමනාකාර මහත්තුරුන්ට කියනවා දන්නේ නැත්තම් මහා බැංකුවෙන් කතා කරලා අහන්න අපි එනව නැවත මේ සියලු විස්තරත් අරගෙන බැංකුව වලට අදාළ බැංකුව වලට අපේ සල්ලි ගන්න පුළුවන් නම් බැංකුවට ඇයි අපේ දියුණුව සඳහා බැංකුවෙන් නම් මුදලක් දෙන්න බැරි පත්තිරුගේ එන්නයි අරිරුගේ එන්නයි අර ඒ අපි කිසි දෙයක් ගේන්නේ නැහැ. අදාළ ස්ථානේ හෝටලෙ පෙන්නනවා. බැංකුව දනගන්න ඕන හෝටලෙ කලවන් යන්න නැහැ. කවුරුක් අම්ම නිත්‍යානුකූල කිවිසුම් ගත්තා සෙන්ට්‍රල් නම් කුලියට නම් ඒ සියල්ල අරගෙන අනිවාර්යයෙන්ම මේ හෝටල් වලට ඇතුළු අනිත් කර්මාන්ත වලට ණය මුදල් ලබා දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි බැංකු කලමනාකරුවන්ගෙන් සහ කලමනාකාර තුමියන් ලගේ රෙදි ගලවන එක ගලවනවා මේ ණය මුදල් හරියන දුන්නොත්. මේ සාක්ෂි දතුගෙන ඇල්දින්නේ. මේ මිනිස්සුන් සල්ලි ගන්න පුළුවන් බැංකුවට. මේ මිනිස්සුන්ගේ ෆ්‍රිජ් එක කැඩලා අර මේලත් ඔය හෝටලේ නැවත පටන් ගන්න ඕන. ඒකට ගියන් පස්සේ එතන දාන රෙස්පෙක්ට් එක. උන්ගේ අම්මා අප්පා බුදල් නෙමෙයි මේවා. මේ මහ ජනතා මුදල්. ඒ නිසා මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා. මාධ්‍යවේදී පුත ගැටලු තියෙනවා අපි මේ මාත් සාකච්ඡාවෙන් අවසන් කරමු. මම ඊළඟට ආරාධනා කරනවා තීරෝදරත කර්මාන්තය මේ රටේ ජනගත කරපු ඒ වෘත්තිකයන්ගේ නිර්මාතෘ ලලිත් ධර්මසේකර මහත්මයාට මාධ්‍යවේදීව මම අමතන්නේ.